සද්ධාවන්ත බෞද්ධ පිනතුනි ඔබ නැවතත් එක්ක සිටිනේ සදාන් සරණ සජීවි ධර්ම විකාශය සමග අද දින මාතෘකාව වෙන්නේ ධර්ම අවබෝධය. ධර්ම අවබෝධය කිව්වම ගොඩක් අය හිතනවා මේක මේ ආත්මයේදී කරගන්න බැරි විදියක්, අපි මේ ධර්ම අවබෝධය ලබන්නට යන්න ඕන මෛත්‍රී බුද්ධ ශාසනයට කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි, තමන්ට අපට බලහත්කාරයෙන් ඔබවන ලද කරුණක්. බුදු ශාසනයක වැදගත්කම තමයි ධර්මාබෝධය ලැබීමට තියෙන හැකියාව. අද කාලේ ධර්මාබෝධය ලබන්න බැරි නම් අද කාලේ බුදු ශාසනයකුත් නැtei කියලා හිතාගත්තට කමක් නැහැ. ඒ නිසා අපි බලමු මොකක්ද මේ ධර්මාබෝධය කියන කියන්නේ. මූලික බුද්ධාගම අනුව, මූලික බුදුදහම අනුව ධර්මාබෝධය කියලා කියන්නේ ලෝකයේ යථා ස්වභාවය මනාකොට දැන අවබෝධ කර ගැනීම යන්න. ඒ අනුව ලෝකයේ යථා ස්වභාවය වශයෙන් අපි මෙතන දැනගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වરૂපේ යථා ස්වභාවය. මේ සියල්ල ඇතිව නැති වෙන සුළු, ඒ වගේම මේ සියල්ල දිරා යන සුළු, අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිරක්ෂණේ සහිත දේවල් කියලා දැන අවබෝධ කරගැනීමෙන් මෙකී සත්‍ය අවබෝධයට අපි අනුක්‍රමයෙන් කිට් වෙනවා. මේ සත්‍ය අවබෝධය ලැබීමේදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුක්‍රමයෙන් තන අවබෝධ වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයේ පිළිබඳ අවබෝධය තියෙනවා නම් ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පැමිණලා ඉන්නේ කියලා. ඒ වගේම යම් කිසි පුද්ගලයෙකුට සෝතාපන්න ඵලයට පැමිණලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම වටිච්ච සමුපාද ධර්මයේ පිළිබඳ මන අවබෝධයක් ලැබිලා තියෙන්න ඕන. ඒ වගේම යම් කිසි පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය පිළිබඳව මන අවබෝධය, පූර්ණ අවබෝධයක් ලැබුණාම ඒ පූර්ණ අවබෝධය නිසා ඒ පුද්ගලයා අරහත් පදවිය ලබනවා. දැන් අපි බලමු චතුරාර්ය සත්‍ය පහසුවෙන් අවබෝධ කරගන්නේ කොහොමද කියලා. මුල් බුද්ධාගම අනුව මේක පොඩ්ඩක්වත් අපහසු නැහැ. මුල් බුදු සමය අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ප්‍රධාන වශයෙන්ම දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන සත්‍යයන් හතර අවබෝධ කර ගැනීමෙන්. දුක මම හිතන්නේ ඉතාම සරලම කාරණය. දුක මත තමයි ලෝකයේ තියෙන්නේ. ඉපදීම, ජරාවට පත්වීම, මරණය, අපිය සමග එක්වීම, පියංගෙන් ඈත් වීම, තමන්ට ලබන්න බැරි දේවල් ලබන්න ප්‍රාර්ථනා කිරීම ආදී නොයෙකුත් කරුණුකානා රාශියක් අපේ දුකට හේතු වෙනවා. එතකොට මේ සියල්ල සියලු සංස්කාරයන් දුකට හේතු වෙයේ, මේ සංස්කාරයන් නිසා දුකට පත් වෙන්න වෙනවා කියන දේ දැන ගැනීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධය කියන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධය වෙන්නේ උද්‍යව්‍ය ඥානය ලැබිලා. උද්‍යව්‍ය කියන්නේ සියල්ල ඇතිව නැතිව යනවා කියන ඥානය. සියල්ල ඇතිව නැතිව යනවා කියන ඥානයෙන් මොකද්ද වෙන්නේ? මේ සියල්ල ඇතිව නැතිවීම, පෙරලීම ස්වභාව, විපරිණාම ස්වභාවයට ලක් වෙනවා කියලා දැන අවබෝධ කරගෙන ඊට පස්සේ කෙලින්ම ඒ පුද්ගලයා පැහැදිලිවම මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය අවබෝධ කරගන්නෝ. යමක් අනිත්‍ය නම් ඒ දේ දුකයි, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. ඔන්න ඔය ත්‍රිලක්ෂණය ඒ පුද්ගලයා මනාව අවබෝධ කරගන්නෝ. අන්න ඒ අවබෝධ කර ගැනීම නිසා මේ පුද්ගලයා දුක සත්‍ය මනාව පිළිසිඳ අවබෝධ කරගන්නෝ. එයින්ම ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පැමිණෙනෝ. එතෙන්දී අපි ඊළඟට අපි සල්කා බලමු සමුදය සත්‍යය, චතුරාර්ය සත්‍යය, දෙවෙනි සත්‍යය. මෙතනදී සමුදය සත්‍ය දේශනාව පිළිබඳව වැදගත් කරුණක් තියෙනවා කියන්නේ. මේ සමුදය සත්‍ය පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ප්‍රධාන කොටම මේ තෘෂ්ණාව නිසා තමයි සත්‍යය හටගන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මෙන්න මේ තුන් ආකාර වූ තණ්හාව නිසා සත්‍යය හට ගැනීම සිද්ධ වෙනවා කියන එක තමයි එතන කියවෙන්නේ. මෙතනදී ඊටාම වැදගත් දෙයක් තමයි ඔන්න ඔතනදී තමයි චතුරාර්ය සත්‍යයත් පටිච්ච සමුපාද ධර්මයත් එකිනෙක හමු වෙන්නේ. ඒ හමු වෙන තැන මෙහෙමයි, තෘෂ්ණා කියන සන්ධිය පටිච්ච සමුපාදයේ තියෙනවා, චතුරාර්ය සත්‍යයේ තියෙනවා.
එනිසා මේ සන්ධි දෙක ඔන්න කියන ස්ථානයේදී හමු වෙනවා. අන්නේ සන්ධි දෙකම එක ස්ථානයේ හමුවීම නිසා චතුරාර්ය සත්‍යයත් පටිච්ච සමුප්පාදයත් අවබෝධ වීම එක මොහොතේ තමයි සිද්ධ වෙන්නේ. දුක්ඛ සත්‍ය ආදී සත්‍යයන් එකවර තමයි අවබෝධ වීම සිද්ධ වෙන්නේ. අන්නේ හමුවීමේදී ඊටම වැදගත් දෙයක් පැහැදිලි වෙනවා. මොකද්ද? මේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මෙන්න මේ දේ ගැන ඊට පස්සේ ගවේෂණය කරන්න පෙළඹෙනවා. එතකොට තෘෂ්ණාව නැති කරන්නේ කොහොමද කියන එක ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් අපි බලමු මේ දේ කොහොමද පටිච්ච සමුප්පාදයත් එක්ක බද්ධ වෙන්නේ කියලා. පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පස්සය පත්‍ය, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ වශයෙන් තමයි පටිච්ච සම්පාද පාළියේ විස්තර කෙරෙන්නේ. දැන් එතනදී මෙන්න මෙහෙමයි ඊටාම වැදගත් දෙයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඊටාම වැදගත්. අවිද්‍යාව නිසා මරණයට පත්‍ය සත්‍ය ඊළඟ උපත කරා යාම තමයි සංඛාරා වශයෙන් විස්තර කෙරෙන්නේ. මේක තියෙන්නේ ඊටාම පැහැදිලිව තියෙන විමුක්ති මාර්ගයේ. සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ මේ සත්‍ය මරණින් මතු ඊළඟ උත්පත්තියේ භවයට ගිහිලා මොකද්ද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානය ඒ කලලේ හට ගැනීම තමයි මෙතන විඥාන කියලා කියන්නේ. විඥාන පත්‍ය නාම රූප කියලා කියන්නේ මේ විඥානේ තනිව හටගන්නේ නාම ධර්මයන් රූප ධර්මයන් සමග එකතු වෙලා හටගන්නේ නාම රූප විඥාන. එතකොට නාම රූප විඥාන ආශ්‍රය කරගෙන ආයතන හය නැත්තම් ඉන්ද්‍රියන් පහළ වීම සිද්ධ වෙනවා. ඒ ඉන්ද්‍රියන් පහළ වීම නිසා ඉන්ද්‍රියන්නේ අරමුණු ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ස්පර්ශය නිසා වේදනාව වින්දනය සිද්ධ වෙනවා. වින්දනය නිසා මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව හට ගන්නවා. අන්න ඔතනදී තමයි තෘෂ්ණාව නිසා කෙලින්ම සංසාරගත වෙනවයි කියලා කියන්නේ. අන්නේ සංසාරගත වීම තමයි ඊට පස්සේ චතුරාර්ය සත්‍යයේ විස්තර වෙන්නේ. තෘෂ්ණා ඊට පස්සේ අපි බලමු පටිච්චසමුප්පාදයේ ඉතිරි කොටස. තෘෂ්ණා පත්‍ය උපාදාන. උපාදාන කියන්නේ තෘෂ්ණාව දෙන අරමුණ අල්ලා ගන්නවා. උපාදාන පත්‍ය භව. මේ අල්ලාගෙන මොකද්ද කරන්නේ? භවයට යනවා. ඇතර මේ භවයෙන් පස්සේ මොකද්ද? ජාති. ජාතියෙන් පස්සේ ජරා මරණ. මෙතන වැදගත් දේ තමයි පටිච්චසමුප්පාදයේ විඥාන කියන කොටසේ ඉඳගෙන භව සහ ජාති දක්වා, ජාතිය දක්වාම මව් කුසේ සිටින කාලය ගැන මේ සඳහන් වෙන්නේ. ඒක විමුක්ති මාර්ගයේ ඉතාම පැහැදිලිව දක්වනවා. මේක තවදුරටත් පැහැදිලි කරගන්න ඕන නම් මහා නිධාන සූත්‍රයත් විමුක්ති මාර්ගයත් අතේ තියාගෙන බැලුවොත් මේ කරුණු පැහැදිලි වේවි. ඒ ආකාරයේ ඇරෙන්න වෙනත් ආකාරයකට පටිච්ච සමුපාද පාළිය පැහැදිලි කරන්න ගියොත් ලොකු අමාරුවක වැටින්නේ. දැන් අපි බලමු ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද පාළිය. මේක ඉතාම සරලයි. දැන් ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදයට කෙලින්ම සම්බන්ධ වෙනවා චතුරාර්ය සත්‍ය. මොකද හේතුව අවිජ්ජාවෙන් තමයි. අවිජ්ජාව කියන්නේ මොකද්ද? අවිජ්ජාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදත් බව, අවබෝධ කර නොකළ බව. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනා කිසිම තෘෂ්ණාවක් නැහැ. ඒ පුද්ගලයා ඒ නිසා අවිජ්ජාවකුත් නැහැ. අවිජ්ජාවයි තෘෂ්ණාවයි එකට බද්ධ වෙලා තියෙන ධර්මතාවක්. ඒ නිසා අවිජ්ජාවත් තෘෂ්ණාවක් නැති නිසා මේ පුද්ගලයා මරණින් මතු සංඛාර. සංඛාර කියන්නේ සංස්කරණය වීම. ඊළඟ උපතක් සඳහා වෙන සංස්කරණය සිද්ධ වෙන්නේ නැහැ. සංඛාර නැත්තම් ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැත්තම් නාම රූප පහළ වෙන්නේ නැහැ. නාම රූප පහළ වෙන්නේ නැත්තම් සලආයතන පහළ වෙන්නේ නැහැ. සලආයතන පහළ වෙන්නේ නැත්තම් ස්පර්ශය පහළ වෙන්නේ නැහැ. ස්පර්ශය පහළ වෙන්නේ නැත්තම් වේදනාව පහළ වෙන්නේ නැහැ. වේදනාව පහළ වෙන්නේ නැත්තම් තෘෂ්ණාව පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාව පහළ වෙන්නේ නැත්තම් උපාදාන පහළ වෙන්නේ නැහැ. උපාදාන පහළ වෙන්නේ නැත්තම් භවය පහළ වෙන්නේ නැහැ. භවය නැත්තම් ජාතිය පහළ වෙන්නේ නැහැ. ජාතිය නැත්තම් ජරා මරණ ආදී සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න පටිච්ච සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් දැන අවබෝධ කරා වෙනවා.
ඔයි ටික පැහැදිලි වුණා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අත වෙනතුරු බොහෝ දෙනෙකු මේ ආකාරයට මේ ධර්ම කරුණු වටහාගෙන තියෙන්නේ ඔවුන් පාසලේ කියලා දීපු හැටියට ධර්ම දේශනාවල වරද්දලා කියලා දීපු හැටියට තමයි දැන අවබෝධ කරගන්නේ. මෙන්න මේ ආකාරයට දැන අවබෝධ කර ගැනීම තුළින් ඉතා පහසුවේ සෝවාන් ආදී වූ මාර්ගඵලවලට පැමිණෙන්න පුළුවන්. ඒ පැමිණිලා ප්‍රතිඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. තමන්ටම සතුටු වෙන්න පුළුවන් තමන් මාර්ගඵලයකට පැමිණුණා කියලා. ඒ වගේම තවත් එක්තරා ආකාරයක් තියෙනවා මේ ලෝක සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඒක තමයි වජ්‍රයානයේ දේශනාවල සඳහන් වෙන ආකාරයේ. ඒ වජ්‍රයාන දේශනාවල සඳහන් වෙන ආකාරයට මෙන්න මෙහෙමයි. මේ ලෝකයේ සියලුම දෙය අපගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව පවත්නා දේවල්. ඒ කියන්නේ අපි දකින කන බොන සියලුම දේවල් අපේ ඉන්ද්‍රියන් විසින් දකින දේවල් නිසා යථාර්ථව පවතින දේවල් නෙවෙයි. සියලු දේ ඉන්ද්‍රියන්ට ප්‍රතිබද්ධයි. මෙන්න මේ අවබෝධය ආවට පස්සේ සියල්ල ඉන්ද්‍රියන්ට ප්‍රතිබද්ධව පවත්නේ කියන අවබෝධය ආවට පස්සේ සියල්ල මායාවක් කියලා මේ පුද්ගලයා දැන අවබෝධ කරගෙන සියල්ල මායාවක් නිසා මායාව කෙරෙහි ඇල්ම අත්හැරලා දානෝ. අන්න ඒ ආකාරයටත් ධර්ම අවබෝධ කරන්න පුළුවන්. ඒ අනුව ලෝක සත්‍යය වටහා ගන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා.